नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो अंतयात नेते अनंत प्रज्ञावेन युक्त हेइं अनंत पन्नो यनुवेन्द अंतयात नेते अनंतो यससेन युक्त हेइं अनंत यसो यनुवेन्द। केतरं वर्णा कलत् अंतयात नेते वर्णा करला अवसाने दखिंद बेरि गुणे अति हेइं अनंत वन्नो यनुवेन्द हांदुन्वन मांगे भाग्यवत् बुद्ध पियाणन् वहन्सेट नमस्कार करमी। नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्तहंसेगे एक सियहात्रवेनी मित्तविंद जातक देशनाव चतुभ्य अट्टज्जगमा अट्टाहि पिच सोलस सोलसाहि च खत्तिंस अत्रिंचं चक्खमासदो इच्छातस्स पोसस्स चक्कं भमति मत्थकेति। सतर दिनागें नुसतटुव अट दिनकु वेत गियेय अट दिनागें नुसतटुव सोलस दिनकु करा गियेय सोलस दिनागें नुसतटुव දෙතිස් දෙනෙකු කරා ගියේය එයින් නොසතුටුව වැඩියෙන් පතන්නේ උර චක්‍රයට ගියේය ආසාවෙන් පහර ලැබූ පුරුෂයාගේ හිස මුදුනේ උර චක්‍රය කරකෙයි තමන්ට හිත පිණිස තමන්ට සැබෑ යහපත පිණිස මේ තමන්ගේම කියලා කියන හිත නමා ගැනීම බොහොම අපහසුයි තමන්ට සැබෑම යහපත උදා කරන මේ ශ්‍රී සද්ධර්මයේ වෙත सद्धर्मे हसरीं पिनिस उपकारवन मे सद्धर्म श्रवणे पिनिस ए अकीकरु दमने करन्नट अपहासु ए तमंगे हित दमने करगेन अदबन तबागने इन्नट तरं वीर्यवंतु वासनावंतु पिंवत्ने अपि मे मोहतेदि सूदानं वन्ने अति उत्तमनीय 550 जातक पुत्तहंसेगे 104 वेनि मित्तविंद जातक देशनाव श्रवणे करन्नट ගාථාව අර්ථය දැනගත්තා වචනාර්ථය මසා බැලුවොත් චතුබ්බි අට්ටජ්ජගම කුමක්ද මේෙන් දක්වන්නේ මුහුද මැද විමාන ප්‍රේතියන් ඒ සිව් දෙනෙකු ලැබලත් ඔවුන්ගෙන් සතුරු නොවී වැඩි ආසා නිසා ඉදිරියට ගිහිල්ලා විමාන ප්‍රේතියන් අට දෙනෙකුන් ලැබිය කියන අර්ථය අනිත් පද දෙකත් මේ ක්‍රමයයි මොකද අට දෙනාගෙන් සතුරු වෙන්නේ නැතුව සෝලසාහයි ඒ සරස් දිනෙක් ලැබෙනවා ඉදිරියට මේ මුහුදේ පීනාගෙන යනකොට එයින් සතුරටපත් වෙන්නේ නැතුව සෑහීමකටපත් නොවි තව දුරටත් මුහුදේ ඉදිරියට පීනාගෙන යද්දී දිව්‍යාංගනාවන් දෙතිස් දිනෙක් ලැබෙනවා ඒ කියන්නේ විමාන ප්‍රේතියන් කලකෙදි දුක් විඳින කලකෙදි සැප විඳින කලකෙදි ප්‍රේතියන් බඳුයි කලකෙදි දිව්‍යාංගනාවන් බඳුයි ඉතින් ඒ දිව්‍යාංගනාවන් බඳුව ඒ සැප ලැබතියෙද්දී ඒ දිව්‍යාංගනාවන් අතහැර අට දෙනෙකු අතහැර 16 දෙනෙකු වෙතත් 16 දෙනෙකු අතහැර 30 දෙනෙකු වෙතත් ගිහිල්ලා එයින් සෑහීමකටපත් නොවි ඉදිරියට තව පීනායම නිසා මේ වගේ දුකටපත් වුණා කියන එකයි මෙහි අර්ථය අත්‍රිච්ඡං චක්කමාසදෝ කියන එකයි ඒ අත්‍රිච්ඡ අති කැමැත්ත ඒ කියන්නේ සෑහීමකට පත් නොවි මේ වැඩි වැඩියෙන් ආශාවෙන් බදා ගන්න යාම නිසා තමයි චක්කමාසදෝ මේ උර චක්‍රය තමන්ගේ හිස මතේ කැරකෙන්නේ ඉච්ඡාහතස්ස පෝසස්ස ඒ කියන්නේ තෘෂ්ණාවෙන් පීඩා වෙලා එය පහර ලැබිලා තෘෂ්ණාව නිසා හිත දුර්වලකම් තිබ්බ නිසා චක්කං භමති මත්තකේති ඒ කාරණාව නිසායි තෘෂ්ණාවට වසඟ වෙච්ච නිසායි ඔය උර චක්‍රය ඔබ හිසේ කැරකෙන්නේ ඔය වේදනාවට විඳින සිද්ධ වුණේ කියන අර්ථයයි මේකේ තියෙන්නේ. තිංගතුනි මේ ජාතක අට කතා මේ ජාතක දේශනා බොහොම කෙටියෙන් දක්වන්නේ. මොකද කලින් දක්වපු මිත්තවින්ද ජාතකයට මේ දේශනාව බොහොම සමානයි. මෙහි දක්වා තිබෙනවා මේ ජාතක දේශනාවට අදාළ සිද්ධිය සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කියලා.
පින්වතුනි මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කවුරුන් උදෙසාද කියලා ගත්තොත් අර කලින් දැක්ක මිත්තෙමින්ද ජාතකයේ සේමයි අකේකරු භික්ෂුන් වහන්සේ නමක් අරබයා. ඒ අකේකරු භික්ෂුන් වහන්සේගේ අකේකරු බව හේතු කරගෙන කළා වූ අතීත කතාවක් මේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර විදිහට මුහුදේ ගිලෙන්න ගිහිල්ලා කොහොමාරියේ තවන් පීනාගෙන යනකොට ලැබෙච්ච ඒ දිව්‍යාංගනාවන් අට දෙනාගෙන් සතුරු නොවි 16 දෙනා 23 දෙනා වෙත ගිහිල්ලා ඒ සතුරු නොවි ඉදිරියට පීනා යාම නිසා උරචක්‍රය ඒ උරචක්‍රයක් ලැබිලා දුක් විඳින්නට සිද්ධ වෙච්ච ඒ තනත්තා මං කිනම් පවක් කරාද කියලා අහපු වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඔබ කර පාපේ තමයි මෙන්න මේ විදියට සතුට නොවේ වැඩි වැඩියෙන් හොයන්න යෑම තමයි ඔබේ කරපු පාපය. ඔබේ පාපේ ඒකයි කියලා මේ කාරණා දක්වමින් කරපු ප්‍රකාශයක් ඇතුළත් ඒ අතීත කතාව අර මිත්තවින්ද ජාතක දේශනාවටම සමානයි. පින්වතුනි අපේ බෝධිසත්වයන් වහන්සේ දේවතාවෙක් වෙලා ඒ විදිහට දිව්‍යාංගනාවන්ගින්වත් සතුට නොවේ අධිකව හොයන්න ගිහිල්ලා දුකටපත් වෙච්ච එක් පුරුෂයෙක්ට කර ප්‍රකාශයක් තමයි අපි දැක්වේ. ඉතින් එදා යකේකරු වෙලා හිටපු කෙනා තමයි මේ ජාතක දේශනාවට අදාළ අකේකරු භික්ෂුන් වහන්සේ. ඒ සමෙහි රුක් දෙවියා වෙලා හිටියේ මෙසමෙහි බුදුබවට පත්ව සිටින ඒ සම්මා සම්බුදු මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවෙහි පූර්වාපර සංදි ගලපමින් ජාතක දේශනාව නිම කරන්නේ. පින්වතුනි සෑහීමකට පත් නොවේ වැඩි වැඩියෙන් සොයන්නට යෑම නිසා ලක්වන්නට සිදුවන කරදර බාධක පීඩා මේ ජාතක දේශනාව තුළින් කල්පනා කරලා හොඳට තේරුම් ගන්න පුළුවන්.